නිල්ලල ගඟද්‍රෝණී පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් සෙමින් වර්ධනය වෙමින් පවතිනවා. තවදුරටත් ගින්ගඟ නිමරේ ප්‍රාත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය අද දිනේ පුරාමත් පවතිනු ඇති බවත් සුළු වශයෙන් වර්ධනයක් සිදුවනු ඇති බවත් සඳහන් කළ යුතුයි. කළුගඟ ද්‍රෝණිය සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් කළුගඟ සහ එහි පහත්බිම්වල එහි අතුගංගාවල ගංවතුර නිම්නේ පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතිනවා. කෙසේ නමුත් පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඒ වගේම කල්තර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, මතුරාවල, පාරින්දනුවර, දොඩංගොඩ සහ මිල්ලණිය වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය වෙමින් පවතිනවා. කැලණිගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය මේ ආකාරයටම අද දිනය පුරාවටම පැවතීමේ සම්භාවිතාවය ඉතාම ඉහළයි. සම්පහ, ඒ වගේම ජායල වැනි අත්තනගලුව සහ ඒ වගේම උරුවල්ලොය ද්‍රෝණිවලට අයත් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පවතින ජල මට්ටම් අද දිනය තුළ ඉහළ යාමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බව සඳහන් කළ යුතුයි. ඒ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග අද අලුයම 2:30ට පමණ වරකපුල මෙනේරිපිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටි එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබුණා. නායාම සිදුවන අවස්ථාවේ එම නිවසේ පුත්කලින් සිව් දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ ඔවුන් සිව් දෙනා ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් බේරාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන්ව රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. තංගල්ල උනාකුරුව බටහිර ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි පස්කන්දක් නායාමෙන් එම නිවසට හානි සිදුව තිබුණේ මෙලෙසිනුයි. හිනුදුම පනංගල පිහිටි විහාරස්ථානයකට පස්කන්දක් කඩා වැටී තිබුණේ මෙලෙසින්. අධික වැසි තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 10කට තවදුරටත් නායාම අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මකයි. කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. පවතින අයහපත් කාලකුණ තත්ත්වයේ හේතුවෙන් ආපදාවට ලක්වුවන්ට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර දිවයිනේ පවතින අයහපත් කාලකුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිවයිනේ සියලු පාසල් වලට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළා. පුත්තලම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් මාරවිල තල්විල පිහිටි කතෝලික දේවස්ථානයකට ගසක් කඩා වැටි මෙලෙස හානි සිදු වී තිබුණා. මාරවිල හාල්පන්විල විහාරස්ථානයකට බෝගසක් කඩා වැටීමෙන් එම විහාරස්ථානයට හානි සිදුව තිබුණේ මෙලෙසිනොයි. පසුගිය දිනවල පැවති අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ මෙවන විට පුත්කලින් දස දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයහපත් කාලකුණේ හමුවේ අතුරුදන් වී ඇති පුත්කලින් සංඛ්‍යාව 6ක්. පවුල් 9764කට අයත් පුත්කලින් 36000කට වැඩි පිරිසක් මෙවන විට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් මේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිරයි, සබරගමු, ගාල්ලයි, මාතරයි දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 75-100 අතර පට්ටවේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. දිවයිනේ නීති දිශායෙන් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ මුහුදු සීමාව තරමක රළුවීමේ හැකියාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.